හෙලෝ ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා. හරි මේ පත්‍රේ දාලා තිබ්බා නේද ඕගොල්ලෝ රස්සාවක්? ඔව්. දැන් මොකද්ද රස්සාව? රාත්‍රියේ මුරකරුවෙක් ඉල්ලනවා දාලා තියෙන්නේ. ඔව් රාත්‍රියේ මුරකරුවෙක් කියලා දාලා තියෙන්නේ. ඔව්. මම්මගේ මෙයා මිනිස්සයාට බැලුවේ රස්සාව. ඔව් වයස කීයද? අනේ 25 පෙන්න විතරයි. ඔව්. 45යි. අද උස්සයි. මොනවද කරන්නේ වෙලස්සන? මොකද්ද? එයා මොකද කරුවේ වෙලස්සන? මම්මි පොල්ක ගා හිටියේ වේලාසෙනින්. නෑ නෑ මහත්තයා. මහත්තයා මුරකරු තමයි. පොඩි කාලේ නම් ඒ රස්සාව තමයි කරලා තියෙන්නේ. ආ. මොකද ඔයා දැනගන්න ඕනේ මේ රාත්‍රියේ මුර දින්නේ 6 ඉඳලා 6ට. රාත්‍රිය කියන්නේ මේ රැටද තියෙන්නේ? ඔව් ඔව්. එතකොට මේ පරිකියක් වගේ ගන්න පුළුවන්ද දැන්? 12000 පරිදි. ඒ කියන්නේ මුළු රෑම මුර කරලා 12000යි. ඔව්. දැන් ඉස්සෙල්ල හිටපු මුරකාරයා ගිහිල්ලාද මහත්තයා කොහොමද දැන්? දැන් ඔයා දැන් රස්සාවක් නෑ ඉල්ලන්නේ අපි. ඒව වැඩක් නෑනේ. ගියාද නැද්ද කියන ඒවා ඒවා. ඔව් ඉතින් ඒක වැඩක් නෑ තමයි මම මේ ෆිට් එකට ඇහුවේ. දොර රෑට කතා කර 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 ඉන්නවත් කවුරුත් නැතුව ඇති නේද? නෑ නෑ එහෙම නෙවෙයි. මේක තනියම තියෙන්නේ. තනියම තියෙන්නේ නේද? ඔව් ඔව්. ඒතකොට රෑට නිදිය ගන්න කියලා පොඩි වෙලාවක්වත් නෑ නේද මහත්තයා? නෑ නෑ නෑ. ඒ භාගෙන් භාගෙට ඔළුසුවක් තියෙනවා මාක් කරන්න ඕන. මොකද මොකද පැය භාගින් භාගිට? භාගෙට ඔළුසුවක් තියෙනවා මාක් කරන්න තියෙනවා. ඒතකොට නිදියන්න ඒ මාක් කරන්න බෑනේ ඒක නිදියන්න බෑ. අන්නේ ඒකනි තව කවුරු හරි හිටියා නම් එයාට ඔය ඔරිලෝසුව මාක් කරන්න කියලා අපේ උන්දට නිදා ගන්න තිබ්බා. නෑ නෑ එහෙම කියලා බෑ. ඒ රාත්‍රියේ මුරට යවන්නේ ඒක නේක. මහත්තයා ඔය ඔරිලෝසුව එලාම් එකක් තියෙනවද? නෑ නෑ ඒව නෑ මු. නෑ මම්මේ බැලුවේ දැන් හදිසියකට මහත්තයෝ මේ පැයක් හමාරක් හිම නිදා ගන්න ඕනි වුණොත් එලාම් එක තියලා නිදාගත්ත හැකිනේ නේද? රාත්‍රියේ මුරට යවන්නේ කිව්වෙ අහරලා මින් දෙකේ තමයි යවන්නේ. දැන් මහත්තයා අපේ මිනිස්සයා ගැන පොඩ්ඩක් කිව්වොත් මම පම්පෝරි කියනවා කියලා නම් හිතන්නේ එපා. ඒක ඉතින් බලමුකෝ බලන්න මහත්තයා දෙන්න කියලා විශ්වාස බලන්න. මහත්තයා හොඳට ඇඟපත තියෙන හොඳ ඒ කියන්නේ බැලුවම තේරෙනවා රාජපුරුෂයෙක් වගේ. හොඳයි එවන්නකෝ එවන්නකෝ බලන්න. හැම තිස්සෙම යනවා හරි බර උස්සන්න වේට්ස් කරනවා මෙහි ජිම් යනවා. දැන් මහත්තයාට අපේ මහත්තයව දෙක්ක ගමන් හිතේ අම්මේ මේ නම් ගෝදම්බර යෝධයා කියලා. ඒ වගේ හැඩහුඩුකම්. එවන්නකෝ එවන්නකෝ ඇඩ්‍රස් එකට එවන්නකෝ ඉතලා ඉඳව කරන්. ඇඟනි කම් බොඩි බිල්ඩර් කෙනෙක්ගේ වගේ. හරි හරි එන්න කියන්නකෝ බලන්න. හරි හරි එහෙනම් මම මහත්තයාට කියන්නම්. ඔව් එන්නකෝ එන්න කියන්නකෝ ඇඩ්‍රස් එක බලලා. හලෝ 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 මේ මං කතා කරන්නේ මම්මන්. අර ඉස්සෙල්ලා කතා කළේ. ඔව් අපේ මහත්තයා ලෑස්ති වෙනවා ඉන්ටර්විව් එකට එන්න කියලා. දැනට මේ අපි දැන් කට්ටියට අද බල්ලා තෝරගත්තද? ඒ කියන්නේ අපි මහත්තයාට රස්සාවක් නැද්ද උතන? ඔව් ඔව් දැන් නෑ කියලා මේ දැන් තෝරගත්ත කට්ටිය. පත්‍රේ දාලා තිබුණේ දැන් ගිය සතියේනේ. ඉරිදානේ. ඒ අප්පා හිම කරේ දැන් දීංගිරිට එකට කලින් කිව්වානේ මහත්තයා එවන්නේ ආව ගන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ දැන් තෝරගන මේ අදල්ලා ඉන්න වැටෙන්න කිව්වා. ඇයි ඔගොල්ලෝ අපිත් එක්ක මේ විදිහට සෙල්ලම් කරන්නේ ඉන්නේ? අපේ මහත්තයාට එන්න කියලා කිව්වනේ ඔයා. ආ ඒ ආවේ නැහනේ එන්න එපා නේ ඔගොල්ලෝ නේද? මේ දීංගිරිට එකට කලින් ඔගොල්ලෝ කිව්වේ කතා කරලා ඉන්න කියලා. ඔයා කියපු සැනින් අපිට පෝස්ට් ගාලා ඉන්න පුළුවන්ද? ආ දැන් ඉතින් වැඩක් නැහැ දීලා ඉවරයි. ඇයෝ මෙහෙම කරන්නේ? දැන් ඉවරයි ජොබ් ඔපම් වාරදුන. අපි අහිංසක මිනිස්සු නේද? දැන් අපි කාටවත් කෝල් එකක් දීලවත් කරදරයක් වත් කරනවද? මං කිව්වේ ඉන්ටර්වියු එකට එන්න කියලානේ නේද? ඉතින් ආවේ නැහනේ. ඇයි මෙහෙම කරන්නේ අපිට ඇත්ත වශයෙන්ම? දැන් ඉතින් ඉවරයි ඒක. Who's speaking?